සුබ දවසක්. වාසනාවන්ත දවසක් වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක කන්‍යා ලග්නයේ ජූලි මාසය කොහොමද කියලා කියන්නයි මේ සූදානම. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ජූලි මාසයේ සතුට සම්පත වාසනාව ඉතිරෙන මාසයක් වෙනවා. මොකද ගුරු හංස කියන රාජයෝගයේ සමග භද්‍රා කියන රාජයෝගය ඔබේ ලග්නයට එදෙන සුබම සුබ මාසයක් තමයි කන්‍යා ලග්න හිමියන්ට මේ උදා වෙන ජූලි මාසය. ඉතින් මේ කාලයේ ඔබ හිතන් ඉන්නවා නම් නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න, එහෙම නැත්නම් අලුත් රැකියාවකට, එහෙම නැත්නම් රැකියාවේ උසස් වීමකට බලාපොරොත්තු තියෙනවා නම් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඒ වගේම තමයි පිරිසක් පාලනය කරන කෙනෙක් නම් ඔබ, ඔබේ යටත් පිරිස ඔබට ඉතාමත් ලෙන්ගත වෙන කාලයක්. යටත් පිරිසත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වෙන කාලයක්. විවාහ කටයුතු සාර්ථක වෙනවා, ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා. ඒ වගේම තමයි සමාජයේ දීප්තිමත් වෙන්න ඔබට වාසනාව ලැබෙනවා. පියාට තරම කපල කාලයක්, පියාගේ කකුලට තුවාල සිද්ධ වෙන්න, එහෙම නැත්නම් ශල්‍යකර්ම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඔබට ඒවත් සමනය කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම තමයි උදරයේ ආශ්‍රිතව යම් යම් අසනීප තත්ත්ව ඇති වෙන්න පුළුවන් ඔබට. උදරයේ වේදනාවල්, මුත්‍රාගල්, මුත්‍රා ආසාදන වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ මාසය ඔබට යහපත් ප්‍රතිඵල වැඩි කරන, අශුභ ප්‍රතිඵල අඩු කරන මාසයක්. විවාහ කටයුතු සාර්ථක වෙනවා වගේම විවාහ ජීවිත ගත කරන අයගේ ආදරය තව තවත් වැඩියෙන් ලැබෙන කාලයක් වෙනවා. හොඳ යහළු මිත්‍රයන් ඇසුර ලැබෙනවා මේ කාලේ. ඒ වගේම තමයි සමහර විට ඔබේ උගුරෙන් උඩ කොටස, බෙල්ලෙන් උඩ කොටස අසනීප, සුළු අසනීප තත්ත්ව හැදෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් මේ කාලේ ඔබට ඒ තරම්ම නරක කාලයක් නෙමෙයි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම මේ යොමු කරලා තියෙන ස්වයං යෝජනාව නිතර සිහි කිරීමෙන් ඔබට පුළුවන් මේ කාලේ තවත් හොඳින් ගත කරන්න සහ ඔබේ වාසනාව වැඩි කරගන්න මේ තුළින්. ඉතින් ඒ වගේ වාසනාව වැඩි කරන්න ඔබට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අදත් නිහඬ වෙනවා. ස්තුතියි රැඳී සිටි ඔබ සැමට.